අයිබෝවන් ඉතින් කොහොමද ඔන්න මඟ දරගෙනව රසම රස සෝයා මීට් කරි එකක් හදාගන්න විදිය අපි කවුරුත් ආසයි සෝයා කන්න ඉතින් සුවඳට පාටට රසට දවසක්ම වුණත් තියාගෙන බත් ගොඩක් කන්න පුළුවන් රස සෝයා මීට් රෙසිපි එකක් තමයි මම අරගෙන ආවේ ඉතින් අපි බලමු අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍යකින් එක මම මෙතන අරගෙන තියෙනවා කපාගත්තු ලුණු ගෙඩියක ප්‍රමාණය ඒ වගේම තලාගත්තු සුදු ලුණු බිකි කීපයක් නැවුම් කරපිංචා රම්පේ කීපයක් අරන් තියෙනවා ඒ වගේම අමුමිරිස් කරල් දෙකක ප්‍රමාණයක් අරගෙන තියෙනවා කපලා ඒ වගේම තක්කාලි නොදම්මඟඳ ගොරකබික්කක් පාවිච්චි කරනවා ඒ වගේම මම ගෙදර හදාගත්තු හොඳ පාටට තියෙන බැදපු තුන පහ තේ හැඳි දෙකක ප්‍රමාණයක් මම මෙතන අරගෙන තියෙනවා ඉතින් ඔයාලා තවමත් මගේ බැදපු තුන පහ වීඩියෝ එක බලලා නැත්තම් ඒක බලලා ගෙදරදී රසට තුන පහ එක හදාගන්න ඒ වගේම ලුණු කුඩු තේ හැඳි එකමාරක ප්‍රමාණයක් මම මෙතන අරගෙන තියෙනවා ඒ වගේම අපිට ඕනේ පොල් කිරි අඩු කෝප්ප භාගයක ප්‍රමාණයක් ඉතින් පොල් කිරි දාන්න අකමැති කෙනෙක් ඉන්නවනම් පොල් කිරි නොදා ඉන්නත් පුළුවන් මේකට ඒ වගේම අපිට ඕනේ මිරිස් කුඩු තේ හැඳි දෙකක ප්‍රමාණය ඒ වගේම මම අරන් තියනවා කුරුඳු පොඩි කැබැල්ලකුයි එනසලට එකක ප්‍රමාණයකුයි ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක ප්‍රමාණයකුයි මෙතන වෙළඳ පොලේ තියෙන ඔයාලා කැමති ඕනෑම සෝයා වර්ගයක් ඔයාලට භාවිතා කරන්න පුළුවන් මේකෙදි ඉතින් මෙතන ග්‍රෑම් 100 සෝයා පැකට් එකක් තමයි මම මෙතන අරගෙන තියෙන්නේ රසකාරක පැකට් නැති සෝයා වර්ගයකින්. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මේකේ කිරණ වර්ගයක් තියෙනවා වෙළඳ පොලේ. ඒකෙන් උනත් සෝයා ඔයාලට මිලදී ගන්න පුළුවන්. මම මුලින්ම සෝයා එකට ලුණු කුඩු සල්පයක් දාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් නටන උණු වතුර මේ සෝයා එකට දාගන්න. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ සෝයා ටික වැහෙන විදිහට උණු වතුර දාලා මේක විනාඩි කිහිපයක් වහලා තියාගන්න ඕනේ ලුණු කුඩු හොඳින් මිශ්‍ර කරගන්න හැම සෝයා එකකටම හොඳට ලුණු රස දැනෙන විදිහට දැන් වහලා විනාඩි 10ක් වගේ වෙලාවක් තියාගමු විනාඩි 10කට විතර පස්සේ මේ තියෙන සෝයා ටික හොඳින් තැඹිලා ඇත්තටම අතේ පොඩි වෙන තරමට සෝයා හොඳින් තැඹිලා තියෙනවා දැන් අපි බලමු ඉක්මනින්ම රසම රස සෝයා එකක් හදාගන්න. ඉතින් සෝයා එකේ වතුර ටික හොඳින් මිරිකලා අරින්න. මිරිකලා අරලා පුළුවන් නම් එල් වතුරෙන් නැවත වාරයක් හොදගන්න. ඕන දැන් මම එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැඳි දෙකක ප්‍රමාණය. ඒ වගේම බැදපු තුන පහත් තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු කුඩු තේ හැඳි භාගයක ප්‍රමාණයක් මම එකතු කරගන්නවා. ගොරක බිකි එකක ප්‍රමාණයක් එකතු කරගන්නවා ඒ වගේම ගම්මිරිස් ටිකක් දාගන්න ඕන දැන් තෙල් එක ලිපේ තියලා අපිට පුළුවන් මුලින්ම සුදු ලුණු දාගන්න තෙල් එක බැදීගෙන එනකොට සුදු ලුණු ටික දාගන්න සුදු ලුණු ටිකත් බැදීගෙන එනකොට අපි එකතු කරනවා ලුණු ලුණු ටිකත් හොඳින් තෙම්පරාදු කරගන්න දැන් අපි එකතු කරගන්නවා කපාගත්තු අමුමිරිස් කරල් දෙකක ප්‍රමාණය. දැන් එකතු කරගන්න කුරුඳු කැබැල්ලයි එනසල් ඇටයයි ඒ වගේම කරපිංචා ටිකයි රම්පෙ කොළ කැබැල්ලයි මේ ඔක්කොම අමුද්‍රව්‍ය එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන ටික වෙලාවක් රන්වන් පාට වෙනකන් මේ මිශ්‍රණය තෙම්පරාදු කරගන්න. ඔන්න දැන් අපිට පේනවා මේවා හැම අමුද්‍රව්‍යයක්ම හොඳින් තෙම්පරාදු වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී අපි එකතු කරගන්නවා අපේ සෝයා ටික. එකතු කරලා ඒ අමුද්‍රව්‍යත් එක්ක හොඳින් මිශ්‍ර කරන්න ලුණු, සුදු ලුණු, කරපිංචා හැම එකක්ම හොඳින් හැම සෝයා ඇටයකම වගේ මිශ්‍ර වෙන විදියට හොඳින් අනා ගන්න. ඊට පස්සේ අපි සෝයා එක දාලා තිබුණු වාචනේ තියෙන ඒ මිශ්‍රණයත් එක්කම වතුර ස්වල්පයක් අපි එකතු කරගන්නවා ගොඩාක් වතුර නෙවෙයි බොහොම පොඩි ප්‍රමාණයක් වතුර ඊට පස්සේ අපි මේ සෝයා එක තැම්බෙන්න විනාඩි 10ක් විතර වහලා තියාගන්නවා
ඔන්න විනාඩි 10කට විතර පස්සේ අපි ඇරලා බලනකොට ඒත් තව වතුර ටිකක් තියෙන බව පේනවා. ඉතින් අපි ආයෙත් ඔහලා තියාගන්නවා විනාඩි 5ක් විතර. ඔන්න දැන් ඇරලා බලනකොට අපිට පේනවා වතුර ඔක්කොම වගේ හිඳිලා අපි එකතු කරපු අර වතුර සල්පය දැන් නැහැ. ඉතින් මේ වෙලාවේදී අපිට පුළුවන් උකු පොල් කිරි ටික එකතු කරගන්න. ඔයාලට පොල් කිරි නොදා ඉන්නත් පුළුවන් ඔයාලගේ කැමැත්ත අනුව. මොකද සෝයා ටික ඔක්කොම ඉදලා තියෙන්නේ මේ වෙලාවේදී. එකතු කරලා බලන්නකො ගොරක කෑල්ලකුත් තියෙන රස මේකේ. ඉතින් ඔන්න මම එකතු කරනවා පොල් කිරි ටික. පොල් කිරි ටික දාලා අපි මේක වහන්නේ නැහැ. සෝයා මීට් එක ඇරලා තමයි මේ පොල් කිරි ටික හිඳෙන්න දෙන්නේ. ඔන්න දැන් පොල් කිරි ටිකත් හිඳිලා හොඳ උකු ලස්සන පාටකට අපේ සෝයා මීට් කරි එක ගොඩාක් දුරට අපි උයාගෙන ඉවරයි. තවත් හිඳව ගන්න ඕන නම් ඔයාලට පුළුවන් තවත් මද ගින්දර ටික වෙලාවක් තියන්න. ඔන්න මම නම් දැන් ලිපෙන් නයින් කරගත්තා සෝයා මීට් එක. ඉතින් මේ තියෙන්නේ බොහොම සුවඳට රසට බත් මොලකට උනත් බැඳගෙන යන්න පුළුවන් අපේ සෝයා මීට් කරි එක. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මේ විදිහට සෝයා මීට් හදලා ඔයාලත් රස බලන්න. ඉදිරියටත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.